ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම ග්‍රීන් මිර YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවා ඔයාලා ගොඩාක් දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක්. ඒ තමයි ඔයාගේ මූණේ කුරුලෑ තිනවනම් බිබිලි ඒ වගේම ලප කරන් නැති කරලා අවුගොට සම පිලිස්සීම් නැති කරලා සම පැහැපත් කර ගන්න පුළුවන්. ගෙදරදීම ලේසියෙන්ම හදා ගන්න පුළුවන් paste pack එකක්. මේ paste pack එක ඕනෑම සමගට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාට තියෙන්නේ තෙල් සහිත කුරුලෑ සහිත සමක් නම් මේ paste pack එක ඔයාට ගොඩාක්ම හොඳයි. ඉතින් ඔයාලා පාවිච්චි කරලා බලන්න අනිවාර්යයෙන්ම හොඳ result එකක් ලබා ගන්න පුළුවන්. අපිට මේකට අවශ්‍ය වෙනවා මුල්තානි මිට්ටි. තානි මිට්ටි කියලා කියන්නේ ඉන්දියාවේ තියෙන මැටි වර්ගයක්. මේක ඉන්දියාව විතරක් නෙමෙයි ගොඩාක් රටවල ප්‍රසිද්ධයි රූපලාවන්‍ය කටයුතු සඳහා. දැයිතින් ලංකාවේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ඔරිජිනල් මුල්තානි මිට්ටි හොයාගන්න එක. ඔරිජිනල් මුල්තානි මිට්ටි වල කලර් එක මෙන්න මේ වගේ පාටක් තමයි තියෙන්නේ. නිකන් ලා කහ දුඹුරු පාටක් වගේ තමයි මේක. ඉතින් ඔයාලා ඔරිජිනල් මුල්තානි මිට්ටි ගන්නව නම් මෙන්න මේ වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. මම මේක ගත්තේ රාවණාල් කියලා පේජ් එකකින්. ඊට අමතරව ඔයාලට බෙහෙත් බඩු කඩවලත් තියෙනවා මේක ගන්න. හැබැයි හැම බෙහෙත් බඩු කඩේකම නැතුව ඇති. ඉතින් මේ තියෙන්නේ මම මේ බ්‍රෑන්ඩ් එකෙන්ම දාරාස් එකෙන් ගත්ත එකක්. ඇත්තටම මේක මම ඔයාලට කියන්න හිතුවේ මේක පේක් නිෂ්පාදිතයක්. මේ මුල්තානි මිට්ටි කලර් එක සුදු පාටා. මේක ඇත්තටම හරි අමුතු සැර සුවඳක් එනවා. මුණේ ගෑවට පස්සේ මේක ගොඩාක් නිකන් දැවිල්ලක් වගේ එන්න ආවා. ඉතින් ඔයාලා ඒ වගේ ඔන්ලයින් ගන්නව නම් ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද ගොඩාක්ම පේක් නිෂ්පාදිත තියෙන නිසා. හරි මුල්තානි මිට්ටියක තොරගත්තේ නැති වුණොත් එහෙම ඔයාලට නිවැරදි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම ඔරිජිනල් එක හොයාගන්න විදිහ කිව්වේ. ඉතින් කිසිම දෙයක් මිශ්‍ර නොකරපු මුල්තානි මිට්ටි වල ඔරිජිනල් කලර් එක මෙන්න මේ වගේ මැටි පාටක් මේ වගේ සුදු පාටක් නෙමෙයි. ඉතින් ඔයාලා ගන්නව නම් අනිවාර්යයෙන්ම හොඳ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකකින් අරගන්න. බෙහෙත් බඩු කඩවලින් ගන්නව නම් ඔයාට ගොඩාක් ලාභෙට මේක අරගන්න පුළුවන්. මම මේක ඔන්ලයින් ඕඩර් කරලා ගත්ත එකක්. දැන් ටික කාලයක් වෙනවා. ඒ කාලෙත් මේක රුපියල් 900 ගාණක් වගේ වුණා. ඊට අමතරව ඔයාලා මුල්තානි මිට්ටි පාවිච්චි කරනව නම් ඔයාලා ඒව ගන්න තැන් අනිත් යාළුවන්ට උදව්වක් විදිහට කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. මොකද ඇත්තටම මේවා ටිකක් හොයාගන්න අමාරු නිසා. ඉතින් මෙන්න මේ කලර් එක තමයි ඔරිජිනල් මුල්තානි මිට්ටි වල තියෙන්නේ. ඒ වගේම මේක එහෙම සැරසුවඳක් නැහැ. ඒ වගේම අපේ මූණට ඇප්ලයි කරාට පස්සේ මේක හරිම කූල් ගතියක් තමයි දැනෙන්නේ. දැන් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මේකට ඕන වෙනවා අර්තාපල්. අර්තාපල් ටික බ්ලෙන්ඩර් කරලා හරි කොටලා හරි ඔයාලා මේකේ යුෂ ටික අරගන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක ලප කැලල් තියෙන කෙනෙක්ට, කුරුලෑ නිසා ඇති වෙන කැලල් තියෙන කෙනෙක්ට ගොඩාක්ම හොඳයි අර්තාපල් යුෂ කියන එක. ඒ වගේම අර්තාපල් වලට පුළුවන් අපේ අවුවට සම පිලිස්සිල තිනවනම් ඒ පිලිස්සීම් නැති කරන්න. කුරුලෑ කැලල් විතරක් නෙමෙයි පිලිස්සුම් කැලල් පවා නැති කරන්න අර්තාපල් වලට හැකියාවක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙනවා මුල්තානි මිට්ටි, අර්තාපල් යුෂ සහ කෝමාරිකා. මම මුලින්ම කරන්නේ භාජනයක් අරගෙන කෝමාරිකා තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඔයාට පුළුවන් මේකට ස්වභාවික කෝමාරිකා වුණත් පාවිච්චි කරන්න. ඊට පස්සේ මම මුල්තානි මිට්ටි තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාට මේ ප්‍රමාණයන් අඩු වැඩි වශයෙන් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අර්තාපල් යුෂ මේස හැඳි එකක ප්‍රමාණය. මේ සේරම එකතු කරලා අපිට මේක හොඳට මික්ස් කරගන්න ඕන. ස්වභාවික කෝමාරිකා මේකට පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම අර කෝමාරිකාවල තියෙන කහපාට අර දියර මේ කොටස ඉවත් කරලා ගන්න. මොකද එහෙම නැති වුණොත් අපේ මූණ කස්සන්න එහෙම පුළුවන්. මේ විදිහට මම මේක හොඳට මික්ස් කරගන්නවා. ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ මූණ හොඳට පිසිදු කරගත්තට පස්සේ මේ පැක් එක ඇප්ලයි කරන්න. විනාඩි 30ක් විතර ඉඳලා ඔයාට පුළුවන් මේක සෝදන්න. විනාඩි 30කට පස්සේ මේක හොඳට අපේ මූණට උරාගෙන වේලෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක සෝදලා ඉවත් කරලා අනිවාර්යයෙන්ම ටෝන එකක් පාවිච්චි කරන්න. ටෝන එකක් වෙනුවට ඔයාට කූල් වතුරක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සතියට දවස් දෙකක් තුනක් වගේ මේක කරලා බලන්න. ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්.